සුබ දවසක් මේ කාලය ඉතාමත්ම මිනිසිය දෙවියන් වහන්සේගේ දරුවන් හැමෝම තමන්ගේ නිවස් වලට වෙලා ඉතාමත්ම අධෛර්ය සම්පන්නතාවයකට ඔබපත් වෙලා ඉන්න වෙන්න පුළුවන් අපි දකින්නවා ශුද්ධ බයිබලයේ තුල ඉතාමත්ම බලවත්ව මහත් වූ ජයග්‍රහණ අත්පත් කරගත්තා වූ බොහෝ දේවල් දෙවියන් වහන්සේගෙන් මුක්ති විඳා වූ දාවිඩ් ගැන දෙවනි සාමුවෙල් පොතේ 22 පරිච්ඡේදයේ අපි දකිනවා ඔහු අධෛර්යයට පත් වුණා අධෛර්යයට පත් වුණාම ගිහිල්ලා ඔහු කරපු දේ තමයි ගුහාවක් ඇතුලේ ඔහු සැඟවෙන්න පටන් ගත්තා සුද්ධ බයිබලයේ කියනවා ඔහු සමග තවත් 400ක් දෙනා නොසතුටු සිත් ඇති අය ණය තුරස් තිබෙන අය නොඑක් ආකාර කලකිරීම් වලින් වේදනාවට පත් වෙච්ච අය විශාල සමූහයක් 400ක පමණ කණ්ඩායමක් ඔහු සමග ඒ ගුහාවේ ලැබුම්ගෙන හිටියා. ඔහු හිතුවා ඔහුට බලාපොරොත්තු කඩ වෙලා මෙතනින් එහාට කුමක්ද කරන්න කියලා එවැනි බලවත් වූ අධෛර්යතාවයකට පත් වෙලා හිටියා. නමුත් ඔහු කල්පනා කරන්න පටන් ගත්තා මේ සමූහයත් එක්ක මම මේ ගුහාවේ ඉඳලා කුමක් කරන්නටද මට දෙවියන් වහන්සේ කුමක්ද කියන්නේ කියන බලාපොරොත්තුව ඒ අධෛර්ය වෙච්ච කණ්ඩායම සමග නදහාන තැන ඔහුට හිමිව තිබුණා ඒ ස්ථානයේ අධෛර්ය වූවන් අතර ඔහුට නායකත්වයක් ලැබී තිබුණා ඒ තරම් ඔහුගේ අධෛර්යතාවයේ උපරිමයට පත් වී තිබුණා නමුත් ඔහු තමාගේ සිත තුළ කල්පනා කළා තමාට ජයග්‍රහණ අත්පත් කර දුන්නා වූ දෙවියන් වහන්සේ කුමක්ද මේ ගුහාව තුළදී මට කියන්නේ කියලා ඔහු බලාපොරොත්තු වෙනවා ඔහු බලා හිටියා ස්වාමීන් වහන්සේගෙන් මට ලැබෙනා වූ පිළිතුර කුමක්ද කියන අපේක්ෂාව අපි දකිනවා එතෙන්දී ඔහු කියනවා ඔහු තමා තුළම ශක්තිය උපදවාගෙන ඒ ගුහාවෙන් පිටතට ඇවිත් නැවත ඔහු සුපුරුදු ආකාරයෙන් දෙවියන් වහන්සේ වෙත ලං වෙන්න පටන් ගත්තා මේ වගේ මේ කාලය තුළදී අප නිවසක් තුල සිල වෙලා අපට නමස්කාර කරන්නට රැස් වෙන්න කාලයක් නැතුව අපි ඊටාත්ම කලකිරීමට පත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන් මේ වෙලාවේදී අපට විශේෂයෙන්ම දෙවියන් වහන්සේගෙන් හාස්කමක් අපේ නිවස තුල අපේක්ෂා කරනවා සිදු වෙන්න අවශ්‍යයි කියලා අපි කල්පනා කරමින් සිටිනවා වෙන්න පුළුවන් මම ඔබට කියන්න කැමති ඔබ ඉන්න ස්ථානයේ කුමක් වුවත් ඔබගේ නිවස තුල වුවත් ඔබ යම් අධෛර්යතාවයකට පත් වෙලා සිටියත් ඔබ දේව දරුවෙක් නම් ඔබට තිබෙනවා ඔබ දැනගෙන හිටියා වූ ඔබට නොඑක් හාස්කම් වලින් ලකුණු වලින් උපකාර කළා වූ ඔබගේ දෙවියන් වහන්සේ ඔබට කුමක්ද කරන්නට යන්නේ කියලා බලාපොරොත්තු ඔබ සිත තුළ තිබෙනවා ඒ දෙවියන් වහන්සේ හැම විටම බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවන් තුළ යම් හාස්කමක් කරන්න ඉතින් මම ඔබ දහිතමත් කරමින් මේ දවසේදී මතක් කරන්න කැමති ඔබ ඉන්නා වූ ස්ථානයේ ඔබ නැගිට ස්වාමින් වහන්සේ කෙරෙහි ඔබගේ බලාපොරොත්තුව ඔබ තබමින් මහත් වූ දෙයක් ඔබ කරන්නට ඔබගේ සිත තුළ දාවිත් එදා ශක්තිය උපදවා ගත්තා වගේ ඔබ දැනගෙන හිටියා වූ ඔබ අඳුනගෙන සිටියා වූ ඔබට නොයෙක් හාස්කම් කළා වූ දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ බලාපොරොත්තු තබන්නේ අවස්ථාවක් මා දකිනවා එක්තරා දේව දාසයෙක් මිය ගියා දෙවනි රාජාවලියේ 4 පරිච්ඡේදයේ අපි දකිනවා මේ සිද්ධාන්තය ඒ දේව දාසයා මිය යන විට ඔහු ණය බරවයි මිය ගියා ඔහු අනාගත වතුරු කෙනෙක්ව සිටියා ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙක් හිටියා නමුත් ඒ අනාගත වතුතුමා මිය ගියාට පසුව ඒ ණය හිලව්වට ණය හිමියා ඇවිත් ඒ ස්ත්‍රියගෙන් ඒ දරුවන් දෙදෙනා රැගෙන යන්නට උත්සාහ කරනවා ඒ වෙලාවේදී ස්ත්‍රිය එලීෂා කියන අනාගත වතුතුමාට කතා කරලා කියනවා මගේ ස්වාමි පුරුෂයා අවංකව විශ්වාසවන්තව දෙවියන් වහන්සේට සේවය කරා නමුත් ඔහුුණා වූ ණය දැන් මේ ණය හිමිය ඇවිත් මේ දරුවන් රැගෙන යන්නට උත්සාහ කරනවා කුමක්ද කළ යුත්තේ කියලා එලීෂා අහනවා මම නුඹට කුමක් කරන්නටද මේ ස්ත්‍රියට තිබුණා බලාපොරොත්තුවක් දෙවියන් වහන්සේ කෙරෙහි දෙවියන් වහන්සේගේ අනාගත වතුතුමා කෙරෙහි බලාපොරොත්තු වෙලා ඔහුගෙන් විමසනවා දැන් මම මොනවද කරන්න ඕනේ ඔහු අහනවා එලීෂා අනාගත වතුතුමා කතා කරලා අහනවා නුඹ ළඟ මොනවද තිබෙන්නේ
मगे लग तेल कुलावक हर वेन किसी वक नया किया ऐ प्रकाश करांड पटांगता ओह कथा कर लकीनो देवनी राजा बलिया हतरवनी परिचेदी कीनो विदिशा कथा कोटा ममन बड़ कुमाक करांड गेइन बड़ तिबिन्ने मनोवादाई मटक किया पन्नाई ऐ तकी वेज तेल कुलावक मिस वेन किसी वक ओबगे दासियर नेताई ऐ की वाय එමිට ඔහු නුඹ පිටටද ගොස් නුඹේ සියලු අසල් වාසීන්ගෙන් වාජන එනම් කිස් වාජන භූමියක් ඉල්ලා ගනින්න නුඹත් නුඹේ පුත්‍රයාත් ඇතුළේ දොර පියාගෙන ඒ සියලු වාජන වල තෙල් වත් කොට පිරිනු ඒවා පැත්තක තබා පැන්නයි කීවේය ඇයට දුන්නා අනාගත වතුතුමා ඒ සියලු අසල් වාසීන්ගෙන් ගිහිලා වාජන රැගෙන ඇවිත් තමාගේ ගේ තුලට වැද දොර පියාගෙන ඒ වාජන වලට තෙල් වත් කරන්නට කියලා ඔහු දැනුම් දුන්නා. එතෙන්දී අපි දකිනවා ඒ පවුලගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේගෙන් සම්පූර්ණ කරගන්නට මහත් වූ හාස්කමක් අනාගත වතුතුමා තුලින් අය අපේක්ෂා කරමින් බලාපොරොත්තු වෙමින් දෙවියන් වහන්සේ කෙරෙහි අය විශ්වාසමන්තව ඒ දොර වසාගෙන ඔහු කිව්ව ආකාරයෙන්ම නිවස තුලට වැද ඇගේ හැම බලාපොරොත්තුවක් ඇගේ කඩවී තිබුණා වූ ඒ දරුවන් ණයබරව ඉන්නා වූ ණය හිමියා රැගෙන යන්න උත්සාහ කරන ඉතාම අසරණ තත්ත්වයට පත්වෙච්ච වෙලාවකදී මහත් වූ හාස්කමක් ඒ නිවස තුල සිදුවෙනවා දකින්ට ඇය අපේක්ෂා කරා. ඒ වෙලාවේ ඇයට දුන්නා උපදේශ තමයි දොර වසාගෙන නිවස තුලට වී ඒ කටයුත්තට ඇතුළත් වෙන්න. අපි දකිනවා ඒ නිවස දොර වසාගෙන දෙවියන් වහන්සේ කෙරෙහි මුළු බලාපොරොත්තුව ඇතුව දරුවන් දෙදෙනා සමග ස්ත්‍රිය අසල් වාසින් මේ වාජන ඉල්ලාගෙන විත් ඒ වාජන වලට ඒ තෙල් වත් කරන්න පටන් ගත්තා. එතෙන්දී කියනවා සියලු වාජන පිරි අවසන් වෙන්න පටන් ගත්තාම ඒ මව කියනවා දරුවාට කතා කරලා තව වාජනයක් මට ගෙනින්න. තා කුඩා තෙල් කුඩාවක් පමණයි ඇගේ අතේ තිබුණි. මේ වෙලාවේ ඔබ සිතන වේටි ඔබට කුමක්ද තිබෙන්නේ මොනවද ඔබට කරන්න පුළුවන්? අපිට මොනවද සිදුවෙන්න යන්නේ මේ නිවස තුල අපි සිර වෙලා දින ගණනාවක් බොහෝ කාලයක් අපට දේව ගෘහයට යන්නත් බැරි අවස්ථාවක ඉතාම අසරණ භාවයකට අපි පත් වෙලා තිබෙනවා මොනවද අපට සිදු කරන්න පුළුවන් කුමක්ද අපට දෙවියන් වහන්සේගෙන් සිදුවෙන හාස්කම කියන දේ ගැන ඔබ බලා ඉන්න වෙන්න පුළුවන් ඔබ විශ්වාසවන්ත මවෙක් පියෙක් දරුවෙක් හැටියට ඔබ ස්වාමින් වහන්සේ තුල ජීවත් වෙන කෙනෙක් නම් මේ මොහොතේදී උන්වහන්සේට ඔබගේ ගෘහය තුල හාස්කම කරන්න පුළුවන් එදා මේ මව දරුවන් දෙදෙනා සමග ඒ ගෘහය තුලට වී දොර වසාගෙන ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතුව ගත කළා වූ කෙටි චූටි කාලය තුලදී විශාල හාස්කමක් ඒ නිවස තුල සිදු වුණා වගේ ඔබ ඔබගේ ඇතුළාන්ත හදවත තුලින් ස්වාමින් වහන්සේ වෙතට ලංවෙන්න ඔබ කල්පනා කරොත් ඔබට හැකියාව තිබෙනවා මේ මහත් වූ හාස්කමක් ඔබගේ ගෘහය තුල අත්දකින්න උන්වහන්සේ අහන ඔබ ළඟ තිබෙන්නේ කුමක්ද එලිෂා හන මොනවද ඔබ ළඟ තිබෙන්නේ? ඉතා කුඩා තෙල් කුලාවක් පමණයි. එවැනි චූටි දෙයක් ඔබගේ තුල මේ වෙලාවේ අතේ තිබෙනවා වෙන්න පුළුවන්. ඒක ඔබගේ ආත්මික විශ්වාසවන්තකම ඇදහිල්ල විය හැකියි තිබෙනවා. මේ වෙලාවේදී ඔබ කල්පනා කරලා ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයට ඔබ ළං වී ඔබගේ නිවස තුලදී දරුවන් සමග ඔබ පවුලක් හැටියට දේව ගෘහයට යන්න බැරි මේ කාලෙදී ස්වාමීන් වහන්සේ කෙරෙහි ඔබ බලාපොරොත්තු ඇතුව ඔබ විශ්වාසයේ තැබුවොත් මම විශ්වාස කරනවා මහත් වූ හාස්කමක් උන්වහන්සේට ඔබගේ ගෘහය තුල ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට හැකියාව තිබෙනවා මේ තේලු තෙල් වාජන පිරි අවසන් වුණායින් පසුව ඒ ස්ත්‍රිය කතා කරලා කියනවා එලිෂාට සියලු වාජන පිරුණා ඔව් ඇවිත් කියනවා නුඹ මේ තෙල් විපුලලා නුඹේ සියලු ණය ගෙවා දමන්නට පමණක් නෙවෙයි නුඹ ජීවත් වෙන තෙක් නුඹට ජීවත් වීමේ අවශ්‍යතාවය මේන් සපුරා ගන්නට කියලා ඔව් එවැනි බලවත් වූ අවස්ථාවකට මේ ස්ත්‍රියපත් කළා ඔව් ආශිර්වාද කොට පිටත් වුණා. ඉතින් මේ වෙලාවේදී මම ඔබට කියන්න කැමතියි ඔබ ඉන්නවා නම් කිසිවක් නැතුව ඉතා හිඟව අසරණව සිටිනවා නම් ඔබ ස්වාමින් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු ඇතුව ඔබේ ජීවිතයට හාස්කමක් දෙවියන් වහන්සේගෙන් අත්දකින්න මේ සිදුවීම් ඔබ සිහියේ තබා ගනිමින් ඔබ යාඥාවෙන් කඳලම්වෙන් ඔබ ශක්තිමත් වෙන්න ඔබ දැනගෙන හිටියා වූ ඔබ හඳුනාගත්තා වූ ඔබ විශ්වාස කළා වූ ඔබට හාස්කම් කරා වූ දෙවියන් වහන්සේට තවමත්
ඔබට යමක් කරන්න පුළුවන් කියලා දේ ගැන විශ්වාසවන්තව ස්වාමින් වහන්සේට කඩලව් කරන්න. එදින ඔබට ආදහිමත් කරමින් උන්වහන්සේ තුල සියලු ආශිර්වාද ඔබට ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරමින් මා ඔබට ආශිර්වාද කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ